සිංගප්පූරුව ගත්තොත් ඉඩා කුඩා රටක් 1956 වෙනකොට සිංගප්පූරුව අපිට වඩා පස්සෙන් හිටියේ. එදා සිංගප්පූරුව යාගමැති ඡන්දෙල්ලුවේ ලී ක්‍යම් යු ඡන්දෙල්ලුවේ සිංගප්පූරුව ලංකාවක් කරනවා කියලා. ඒකෙන් අපි ඒ තරම් ඉහළ තත්ත්වක හිටියේ. නමුත් අද කොහොමද? අද අපිට අවුරුදු 25ක් ගියත් සිංගප්පූරුව අල්ලන්න බෑ. ඒ තත්ත්වෙට සිංගප්පූරුව පත් වෙලා තියෙන්නේ මේ කෙලින්ම මේ ජාත්‍යන්තර ගනුදෙනු තුලින්. විශේෂයෙන්ම වෙළඳ ගනුදෙනු තුලින් AI ගේ ගුණාත්මක භාවය. භාණ්ඩවල ගුණාත්මක භාවය පමණක් නෙවෙයි. ඒ පුද්ගලයන්ගේ තියෙන වෘත්තිකයන්ගේ තියෙන ගුණාත්මක භාවය වැඩි කිරීම තුලින් තමයි AI ට පුළුවන් වුණේ මේ ලෝකෙම ජය ගන්න. එහෙනම් අද ඒක පුද්ගල ආදායම වැඩිම රටක් තමයි ලෝකේ සිංගප්පූරුව. එහෙනම් ඒ තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ඒ නිසා අපිටත් අවශ්‍ය අපේ රටේ සිංගප්පූරුවට වඩා සම්පත් තියෙනවා. අපේ රටේ තිබෙනවා අපේ රටේ භෞතික සම්පත් පමණක් නෙවෙයි මානව සම්පතත්. අපේ රටේ ඉන්න ඉතාමත් දක්ෂ පුද්ගලයන් ඉන්නවා. ඒක ඔප්පු කරලා තියෙනවා හැම ශාස්ත්‍රයකම. දක්ෂ පුද්ගලයන්. නමුත් AIට අවස්ථාවක් නැති එකයි තියෙන්නේ. AIට අවස්ථාවක් නැහැ ලෝකෙත් එක්ක තරඟ කරලා ජය ගන්න. අපි යන්නේ ඒ අවස්ථාව සල්සා දෙන්නට ඕනේ අපේ ජනතාවට. අප රට වෙනත් රටවල් සමග වෙළඳ ගිවිසුම ඇති කර ගැනීම පිළිබඳව අද සෑහෙන විවේචනයක් තිබෙනවා. ඒ විවේචන සම්පූර්ණ පදනම් රහිත විවේචන. විශේෂයෙන්ම වෛද්‍ය සංගමයේ ගෙනෙන විවේචන. එහෙම කරන්න මේ ගිවිසුම ඉතාමත් වැදගත්. මොකද ගිවිසුම් තිබෙන තැන අපේ අයට එහාට යන්න හම් වෙන්නේ නැහැ. එහෙමනම් ඒ අයත් ගෑන්නෙමයි කියලා. නමුත් අපේ අය යන්නට ඕන පිටරටවල ගිහිලා රස්සාවල ඉඳලා තරම් කරන්නට ඕනේ. ඒ වගේම ඒ රටවල අයටත් අවස්ථාව තියෙනට ඕනේ මේ රටට ඇවිල්ලා ඒ අයගේ තාක්ෂණය, ඒ අයගේ දැනීම ගෙනල්ලා ඒ වගේම අපේ ජනතාවට තියෙන්න ඕනේ අයිතිය. හොඳ වෛද්‍යවරයෙක් ඉන්නවනේ ඉන්දියාවේ. අයි ඒ වෛද්‍යවරයාගේ සේවය ලබා ගන්න අපි තහනම් කරන්නේ අපේ ජනතාවට. අපේ ජනතාවට අයිතිය ලැබෙයි යුතුයි. අද ඒක තමයි ලෝකෙ සිදුවෙන්නේ.